බල්ල පූස වගේ සත්තු අපි හැමදාම දකිනවා. ඒ වගේම කොටිවලස්ස වගේ සත්තුත් අපිට කලාතුරකින් උනන් දකින්න හම්බ වෙනවා. ඒ උනත් ඔයගොල්ලෝ දන්නවද අපි කවදාවත් දැකලා නැති සත්තු මේ ලෝකේ ජීවත් වෙනවා කියලා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ එහෙම අපි කවදාවත් දැකලා නැති සත්තු පස් දෙනෙක් පිළිබඳවයි. මෙම ෂූබෙල් නැතෝ සපත්තු බිල්ට මේ නම ලැබී ඇත්තේ මොහුගේ හොටේ ස්වභාවය ලන්දේසි සපත්තුවකට සමාන වන නිසායි. සාමාන්‍යයෙන් මෙම ෂූබෙල් පක්ෂිය අවුරුදු 35කට අධික කාලයක් නිරෝගීව ජීවත් වෙනවා. මෙම ෂූබෙල් ජීවත් වන්නේ මධ්‍ය මහා නැගෙනහිර අප්‍රිකාවේ ඇති විශාල වගුරු බිම්වල හා තෙත් බිම්වලය. ඒ වගේම මොවුන් ආහාර ගන්නා විට ගොදුරේ ඉසයින් කරලා ආහාරයට ගැනීම මොවුන්ගේ විශේෂත්වයක් වේ. ලන්දරු කිඹුලන් ආනන් සර්පයින් වර්ග මොවුන්ගේ ආහාර වර්ග වේ. මෙම වර්ගයේ පක්ෂියෙකුගේ බර කිලෝග්‍රෑම් 6ක් පමණ වන අතර මොවුන්ගේ උසාඩි 4ක් පමණ වේ. එක්සලටල් මෙම එක්සලටල් කියන්නේ උභයජීවී වර්ගයට අයත් සත්ත්වෙක්. ඒ කියන්නේ මෙයාට ගොඩබිමේ වගේම වතුරෙත් උස්ම ගන්න පුළුවන්. මේ එක්සලටල් මුලින්ම හම්බලා තියෙන්නේ මෙක්සිකෝ නගරයේ යටින් පිහිටා තියෙන සොචිමිල්කෝ විල වගේ විල් කිහිපයකින්. මේ එක්සලටල්ට තියෙන විශේෂත්වයක් වන්නේ මෙයාගේ අත්පා වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියින් උනත් යම් කිසි අනතුරකින් නැතිව හොත් නැවත ඒවා වවා ගන්න පුළුවන්. මේ නිසා මවුන් වෛද්‍ය ශේෂ්‍යයට බහුලවම භාවිතා කරන අතර විද්‍යාත්මක පරීක්ෂණ සඳහාද භාවිතා කරයි. ඒ වගේ මොවුන් වැඩිහිටි භාවයට පත් නොවී බාලවදියේම තම ජීවිතය ගත කරනවා. ඒ කියන්නේ සෑම ඔබේ ජීවියෙම බාලවදියෙන් පටන්ගෙන මෙඩා මොන්ටිසම් ක්‍රියාව මගින් වැඩිහිටි භාවයට පත් වෙනවා. ඒ වුණත් මේ එක්සලටල්ට මේ ක්‍රියාව සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ එක්සලටල් වැඩිහිටි භාවයට පත් නොවී බාලවදියේම තම ජීවිතය ගත කරනවා. ඒ වගේම මොවුන් මේ වන විට සුරතල් මසොන් ලෙස ඇමරිකාව තුල ඇති කරනවා අපිට දකින්න හම්බ වෙනවා. මේ එක්සලටල් ජීවත් වෙන ජයද පරිසරවල ආක්‍රමණික මසොන් පැමිණ නිසා මෙම එක්සර්ටල් වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇත. වෙනිසියුලානු පුරුල් මෝත් එහෙමත් නැත්නම් වෙනිසියානු පුරුල් සලඹයා. මේ වෙනිසියානු පුරුල් සලඹයා මුලින්ම හම්බෙලා තියෙන්නේ සත්ත්ව විද්‍යාඥ ආතර් ඇන්කර්ට ඒ 2009 වසරේදී. ආතර් ඇන්කර් ඒ අවස්ථාවේදී මේ සලඹයාගේ ඡායාරූපයක් ගන්නාලදී. එම ගවේෂණයෙන් පසුව මේ සලඹයා නැවත හමු වෙලා නැහැ කියලා තමා අපට වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සලඹයා දින 65ත් 90ත් අතර කාලයක් ජීවත් වෙන බව මේ වන විට සොයාගෙන ඇත. මේ සලඹයාගේ විශාල ඇස් දෙක හා ලෝම පිරිච්ච ශරීරය නිසා මේ සලඹයාට අමුතු ලස්සනක් එකතු වෙලා තියෙන නිසා ලොව පුරා ජනතාව මේ සලඹයාට වැඩි කැමැත්තක් දක්වයි. පිලිපීන් නීගල් පිලිපීන් ඊගල් නැතහොත් මහා පිලිපීන රාජාලියා ලෙස හැඳින්වෙන මෙම පක්ෂියා රාජාලි වර්ගයට අයත් වේ. මේ පිලිපීන් ඊගල් පිලිපීනයේ වනාන්තරවලට ආවේණික වූ සත්වයකි. මොහු ලොව දුර්ලභ සත්ත්ව වර්ගයක් වන අතර ලෝකයේ බලවත්ම පක්ෂියා වන්නේද පිලිපීන් ඊගල්. මේ පිලිපීන් ඊගල් බරින් රාත්තල් 9ත් 18ත් අතර වේ. මොහුගේ ප්‍රධාන ආහාරය වන්නේ වඳුරන්. ඔබට එමගින් පෙනෙනවා ඇති මොහුගේ ශක්තිමත් බව. මොහු පිලිපීනයට ආවේණික වන නිසා පිලිපීනයේ ජාතික පක්ෂියා වන්නේද මෙම සත්වයායි. පිලිපීන් ඊගල් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති නිසා මොවුන්ව දඩයම් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම පිලිපීන් ඊගල් දඩයම් කළහොත් වසර 12ක සිරගත කිරීමකට ලක් වේ. බ්ලූ සී ඩ්‍රැගන්. මේ බ්ලූ සී ඩ්‍රැගන් කියන්නේ මොලුස්කා වර්ගයට අයත් ජීවියෙක්. මෙම ජීවිය සාමාන්‍යයෙන් අඟල් 1.2ක් නැතහොත් සෙන්ටිමීටර් 3ක් පමණ වෙනවා. මේ බ්ලූ සී ඩ්‍රැගන්ගේ ඇඟේ ඇති නිල් පාට නිසා විලෝපිතයන්ගෙන් ආරක්ෂා වීමට හැකියි. මේ මුහුදු හම්බෙල්ලා විසකුරු නිසා ඔයගොල්ලන්ට හම්බ වුණොත් අල්ලන්න යන්න එපා. මොකද මෙයාගේ විෂ නිසා වමනය වගේ රෝග ඇති වෙන්න පුළුවන්. මෙම සත්ත්වය සාමාන්‍යයෙන් අවුරුද්දකට අඩු කාලයක් ජීවත් වෙනවා. අද වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා පුදුමන සතා මොකද්ද කියලා පල්හැන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපිව තාම subscribe කරලා නැත්නම් මේ දැම්මම අපව subscribe කරන්න.